ලෑයන්ට සංග්‍රහ කිරීම නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදුරුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දුන් අපේ ගුරු දේවෝත්තම පින්බල්ලක ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. සැදැහැවත් පින්තුනි, අද විශේෂයෙන්ම මේ උදා වුණ වෙසක් මාසයේ නිමිති කරගෙන විශේෂයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය විසින් සංවිධානය කළ ඒ ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් තමයි අද අපි මා සිද්ධ කරන්නේ, ඔබ ශ්‍රවණය කරන්නේ. පින්වතුනි, අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ ඉපදීම, ඒ වගේම සම්බුද්ධ රාජ්‍යයට පත්වීම, ඒ වගේම පිරිනුවම් පාවදාල කියන ඒ උතුම් තෙමගුල සිහි කරන පින්බර පොහොය තමයි වෙසක් පුර පසළොස්වක පොහොය. ඉතී නිමිති කරගෙන තමා මේ වාගේ උදාර පින්කමක් සිද්ධ කරන්නේ. පින්වතුනි, අපගේ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලින් උන්වහන්සේ වැඩ සිටියේ ඒ සම්බුද්ධත්වයට පත් වෙන මනුස්ස ලෝකෙට එන්න කලින් උන්වහන්සේ වැඩ ඉන්නේ තුසිත කියන දිව්‍ය ලෝකේ. ඒ තුසිත කියන දිව්‍ය ලෝකේ දිව්‍ය රාජයා වෙලා තමයි සන්තුසිත නමින් වැඩ ඉන්නේ. ඉතින් සම්බුද්ධත්වයට පත් වෙන කාලේ එනකොට ඒ දෙවලව දෙවිවරු, ඊළඟට බඹලෝ බ්‍රහ්ම රාජවරු ඒ දෙව් රජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආරාධනා කරනවා, කාලෝ යන්ති මහා වීර උපජ්ජි මාතු කුච්චියා සදේවකං තාරයන්තු බුද්ධස්වමතම් පදං. මහා වීරයන් වහන්සේ, මේ දැන් ඒට කාලයයි, මේ දෙවියන් සහිත ලෝකයා මේ සසර කතරින් ඉතර කරවන්න, ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ සුදුසු කාලයයි කියලා ආරාධනා කරනවා. එතකොට දෙවියන්ගේ ආරාධනාව ලැබුණට පස්සේ උන්වහන්සේ සුදුසු කාලේ දීපේ දේශේ කුලේ මෑණියන් වහන්සේ කවුද කියලා බලලා ඉතාම සිහියෙන් තමයි ඒ ලෝකෙන් චුත වෙලා අර මව කුසේ පිළිසඳ ගන්නේ. පින්වතුනි, කොච්චර ආශ්චර්යයිද කියන්නේ, ඒ උන්වහන්සේගේ ඉපදීම ඒ මව කුසේ පිළිසඳ ගන්නකොට මේ දසදහසක් ලෝක ධාතු කම්පා වෙනවා කියනවා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවලා ගියපු ආලෝක ධාරාමේ ලෝකෙ පැතිරෙනවා කියනවා. එතන උන්වහන්සේ ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මව කුසේ උපදීම, ඒ මව කුසේ පිළිසඳ ගැනීමත් ආශ්චර්ය සිද්ධියක්. ඉතින් උන්වහන්සේ ටික ටික මව කුසේ කාලයක් වැඩ ඉඳලා මහ බෝසතාණන් වහන්සේ විදිහට මේ මනුලව උපදිනවා. ඒ උපදින වෙලාවෙත් මේ දසදහසක් ලෝක ධාතුවම කම්පාවටපත් වෙනවා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවලා ගිය ආලෝක ධාරා මේ ලෝකේ පැතිරලා යනවා. ඉතින් උන්වහන්සේ ක්‍රමයෙන්
තරුණ වියට පත් වෙලා භද්‍ර යෞවනයේ, ඒ කියන්නේ කෙනෙක්ගේ හොඳම තරුණ වයසේ උන්වහන්සේ සම්බුද්ධත්වයෙන් ගිහි ජීවිතය අත්හරිනවා. උන්වහන්සේට අවුරුදු 6ක් වාගේ දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. නමුත් උන්වහන්සේ අවුරුදු 6 අවසන් වෙනකොට ඒ දුෂ්කර ක්‍රියාව සම්පූර්ණයෙන් අත්හැරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සොයාගෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන් ප්‍රගුණ කරලා මේ ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. පිවතුනි බුද්ධ රාජ්‍යයට පත් වෙලා උන්වහන්සේ අවුරුදු 45ක් වාගේ මේ ලෝකේ වැඩ හිටියා. ඒ 45 තුල උන්වහන්සේ ඒ දේශනා කරපු ධර්මයේ අහලා දෙවියන්, මිනිසයන් ලක්ෂ කෝටි ගණනක් මේ සසරෙන් නිදහස් වුණා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙවියන් බබුන් අතර ඉපදිච්ච ප්‍රමාණය අපිට කියන්න බෑ. ඒසා විශාල පිරිසක් මේ බුද්ධ ශාසනේ ප්‍රතිඵල අරගත්තා. ඉතින් උන්වහන්සේලාත් අනිත්‍යලෝ ධමටයිති. ඒ අවුරුදු 45 වෑමෙන් උන්වහන්සේ කුසිනාරා නුවර ඒ ශාල වනෝද්‍යානයට වැඩම කරලා මේ දසදහසක් ලෝක ධාතු කම්පා කරමින් උන්වහන්සේ පිරිනුවම් පෑවා. මේ සිදුවී මුනේ වෙසක්පුර 15 පොහෝ දිනයක. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට ලැබිච්ච දුර්ලභම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ලෝකේ අපිට ලැබිච්ච වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ තුලින් තමයි අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ. ඒ ධර්මයේ තුලින් අපිට බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන උන්වහන්සේ සරණ යන්න ලැබෙනවා. ඒ ධර්මයේ මොකද්ද කියලා හඳුනාගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ ආර්ය සංඝයා කවුද කියලා අපිට හඳුනාගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි හරියට බුදුරජාණන් වහන්සේ වඳුනාගෙන අපි උන්වහන්සේව සරණ යනවා නම්, ඒ ධර්මයේ අඳුනාගෙන අපි සරණ යනවා නම්, ඒ ආර්ය සංඝයේ අඳුනාගෙන අපි සරණ යනවා නම්, ඒක තමයි අපි මේ ලෝකේ ලබාගත් ලොකුම ලාභේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිමුතුන් ගොඩාක් සතුටු වෙන්න ඕනේ. අපිට මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබිච්ච එක. පිමුතුනි මිනිසෙක් වෙන හැම කෙනාටම මේ අවස්ථාව ලැබෙන්නේ. දැන් අපි මේ ලෝකේ ඉන්න ජනතාවත් එක බැලුවොත් එහෙම ඉතාම ටික දෙනයි. ඒකෙන් සමහර ඉන්න බුදුරජාණන් වහන්සේගේ නමවත් දන්නේ නැහැ ලෝකේ. ඒක බුද්ධ කියන වචනවත් දන්නේ නැහැ. ඉතින් ඒ වාගේ ලෝකේ අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම විශාල ලාභයක්. ඒ ධර්මයේ සරණ යන්න ලැබීම විශාල ලාභයක්. ඒ ආර්ය සංඝයා සරණ යන්න ලැබීම විශාල ලාභයක්. පිමුතුනේ මේ බුදු කෙනෙක්ගේ පහළ වීම උන්වහන්සේ දේශනා කරන මහා ආලෝකික පහළ වීමක් කියනවා. ඒකෙන් උන්වහන්සේ වදාළ මේ හිතන්න කියනවා මේ ඉරත් නැත්තන් ලෝකේ. මේ හඳත් නැත්තන් ලෝකේ. මොකද්ද තියෙන්නේ ඉර හඳ දෙක නැත්තන් ලෝකේ? එකම ඝන අඳුරක් කියනවා. ඒකෙන් අපිට හිතාගන්න බැරි කළුවරක් තමයි ලෝකේ තියෙන්නේ. එතකොට මේ කළුවර නම් මේ ලෝකයේ තියෙන්නේ දවාල කියලා එකක් තියෙද? නැහැ. රාත්‍රී කියලා එකක් තියෙද? නැහැ. එහෙනම් දිවා රාත්‍රී නැත්නම් මාසික කියලා එකක් තියෙද? අවුරුද්ද කියලා එකක් තියෙද? මේ මුකුත්ම ලෝකේ නැහැ කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි යම් දවසක ඉර පායයිද? යම් දවසක හඳ පායයිද? එදාට මහා ආලෝකයක පහළවීම වෙනවා කියනවා. විශාල ආලෝකයක් ලෝකේ ඇති වෙනවා. ඒ ආලෝකයේ පහළවීමත් එක්ක තමයි දවස කියලා එකක් පැනෙන්නේ. දිවා රාත්‍රී වෙම් වෙන්නේ. මාස අර්ධ මාස වෙම් වෙන්නේ. ඍතු සම්වස්තර වෙම් වෙන්නේ. අපි අවුරුද්ද දෙකයි කියලා කතා කරන්නේ මේ ඉරහඳ තියෙන නිසා කියනවා. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ වාගේ තමයි යම්තාක් තථාගත බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ යම්තාක් බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ නැද්ද? ඒ තාක්ම තියෙන ඝන අඳුරක් කියනවා. ඒ කියන්නේ අපේ ජීවිතය ඇතුලේ හැමදාම ඝන අඳුරක් තියෙනවා. ඒ ජීවිතය ඇතුලේ තියෙන ඝන අන්ධකාරය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම.
එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම කියන ඝන අන්ධකාරය තුල තමයි අපි මේ සසරේ ගමන් කරන්නේ. දැන් මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබුවට අපි ආය ආය මිනිස්සෙක් කියලා කිලයක් නැහැ. බුදුරජාණන් දේශනා කළ සමහර වෙලාවට මරණින් මතු කියලා සමහර උපදිනවා තිරිසන් ලෝකවල. සමහර ගිහිල්ලා උපදින පෙරේත ලෝකවල. සමහර ගිහිල්ලා උපදිනවා නිරේ. ඒක කලාතුරකින් තමයි මනුෂ්‍ය ජීවිතයක් අපි ලබන්නේ. කලාතුරකින් තමයි දිවි ජීවිතයක් අපි ලබන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තථාගත සම්බුදුවරේක ලෝකේ පහළ නොවන කම්ම මේ ලෝකේ එකම ඝන අඳුරක් තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නැමැති ඝන අන්ධකාරින් ලෝකේ වැහිලා තියෙනවා. ඒතර යම් දවසක තථාගත බුදු කෙනෙක් පහළ වෙනවද? ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළ වීම යම් දවසක වෙනවද? ආන්‍යදාට මහා ආලෝකයක් පැතිරෙනවා. මොකක්ද ආලෝකය? චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකේ කතා කරන්න පටන් ගන්නවා. ඒ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න පටන් ගන්නවා. ඒතර සම්මා සම්බුදුරේ පහළ වෙලා මේ මිනිස්යන්ගේ අඳුරු ලෝකය ආලෝකමත් කරනවා. ඔය රහතන් වහන්සේලාටත් උන්වහන්සේ වචනේ පාවිච්චි කරනවා. ඔබ අහලා තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද? ඔය රාහුල ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාව. චූටි කාලේ පැවිදි වුණේ. ඒතර රාහුල ස්වාමීන් වහන්සේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුරුවරයා කරගෙන තමයි පැවිදි බව ලැබුවේ. ඒතර භාග්‍යතුන් වහන්සේ නිතර මේ රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කරනවා. මේ හිත කෙලෙසුන්ගේ නිදහස් කරගන්න අවවාද කරනවා. ඉතින් උන්වහන්සේ නිතර අහන රාහුල කච්චි අබින්න සංවාසු නාව ජානාති පණ්ඩිතන් උක්කාධාරෝ මනුෂ්‍යාණං කච්චි අපතිචෝතය. උක්කාධාර කියලා කියන මොකද්ද? අර මනුෂ්‍යයන්ගේ අඳුරු ජීවිත ආලෝක කරන පහන දරනවා කියන එකයි. ආන පින්වත් රාහුලය, ඔබේ මිනිස්යන්ගේ අන්ධකාර ලෝකය ආලෝකමත් කරන ඒ පහන දරාගෙන ඉන්න ඒ උත්තමයන් වහන්සේට අවමන් කරන්නේ නේද කියලා හැව්වා. උන්වහන්සේට ගරුසරු දක්වනවා නේද කියලා හැව්වා. ඉතින් ඒලායි රාහුල ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ මිනිස්යන්ගේ අඳුරු ජීවිත ආලෝකමත් කරන ඒ පහන දරාගෙන ඉන්නේ උත්තමයන් වහන්සේට මං කවදාවත් අවමන් කරන්නේ නැහැ කියනවා. මං උන්වහන්සේට නිතර ගෞරව දක්වනවා කියනවා. ඉතින් ඒ නිසායි මිනිස්යන්ගේ ජීවිතේ ආලෝකමත් කරන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ සම්බුදුරජාණන් වහන්සේලා. ඒතරේ සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් එක්ක චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කිරීම, දේශනා කිරීම, පැනවීම, පිහිටවීම මේක විග්‍රහ කරලා ලෝකයට ප්‍රකාශ කිරීම උන්වහන්සේ සිද්ධ කරනවා. ඉතින් අන්නේ චතුරාර්ය සත්‍ය නම් වූ ආලෝකය මේ ලෝකෙ පැතිරලා යන්නේ සම්බුදුරේ පහළ වීමෙන්මයි. සම්බුදුරේගේ පහළ වීමෙන්ම තමයි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් තමයි පිංගතුනි අපේ මේ ජීවිතවල තියෙන හැම දුකක්ම අවසන් වෙන්නේ. ගිවාගෙන ආපු සසරේ අපි ගොඩාක් දුක් ඉඳලා තියෙනවා. ඊළඟට ආර්ය සත්‍ය අවබෝධ නොකළොත් අපිට ගොඩාක් දුක් විඳින්න තියෙනවා. ඒ හැම දුකක්ම අවසන් කරන්න පුළුවන් මොකේද? අර චතුරාර්ය සත්‍යෙට. ඒනයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් ඒ හැම දුකෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ උදාර ගුණ ඇති ඒ මේ ලෝකේට ආලෝකයේ උදා කරලා දුන්න අපගේ සාත්තුන් වහන්සේ නිරන්තරයෙන්ම බුද්ධිමත් දෙවියන්ව ඇසුරු කළා. බුද්ධිමත් මනුෂ්‍යයන්ව ඇසුරු කළා. එතන උන්වහන්සේව සාත්තුන් වහන්සේ කරගත්තේ මනුෂ්‍ය විතරද? ඒ කියන්නේ අපි අහලා තියෙනනේ සත්තා දේව මනුෂ්‍යාණන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ සාත්‍ෘත්වයට පත් වුණේ මනුෂ්‍යයන් විතර නෙවෙයි. දෙවියන්ගේ සාත්තුන් වහන්සේ, මනුෂ්‍යයන්ගේ සාත්තුන් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේ ඒ අවබෝධ කරලා ලෝකෙට දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තේ මිනිස්සු විතරක් නෙවෙයි. දෙවියන් අවබෝධ කරගත්තා.
එකෙන් මේ ලෝකෙ පින්වතුන පිරිස අටක් ඉන්නවා කියනවා. කණ්ඩායම් අටක් මේ ලෝකෙ ඉන්නවා කියනවා. පළවෙනි කණ්ඩායම තමයි රජ කුලයේ පිරිස. එයාට කියන ශාත්‍රීය කියලා. ඔව් රජ කුලයේ පිරිස. ඊළඟ බ්‍රාහ්මණ කුලයේ පිරිස. දැන් බලන්න අපි දන්නේ නැති දේවල් උන්වහන්සේ අපිට මේ පෙන්නලා දෙන්නේ. ඒ කියන්නේ අපි නොදැක්ක අපිට තේරුම් ගන්න දුෂ්කර දෙයක් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ මේ ධර්මයේ. පිරිස් කීයක් ඉන්නවද? අටක් ඉන්නවා කියනවා. ඒ තමයි රජ කුලයේ පිරිස ඉන්නවා. ඊළඟට බ්‍රාහ්මණ කුලයේ පිරිස ඉන්නවා. ඊළඟ ගෘහපති ඕගොල්ලෝගේ ගෘහපති කුලයේ පිරිස ඉන්නවා. ඊළඟ චාතු මහරජක දිව්‍ය පිරිසක් ඉන්නවා කියනවා. ඊළඟ තාවතිංස දිව්‍ය පිරිස ඉන්නවා. ඊළඟ බ්‍රහ්ම පිරිස ඉන්නවා. ඊළඟට ශ්‍රමණ පිරිස ඉන්නවා කියලා. ඔන්න ඊළඟ මාර පිරිස අටක් ඉන්නයි තමයි රාජ්‍ය කුලයේ පිරිස ඉන්නවා. බ්‍රාහ්මණ කුලයේ පිරිස ඉන්නවා. ගෘහපති පිරිස ඉන්නවා. චාතු මහරජක දිව පිරිස ඉන්නවා. තාවතිංස දිව පිරිස ඉන්නවා. ඊළඟට බ්‍රහ්ම පිරිස ඉන්නවා. මාර පිරිස ඉන්නවා. ශ්‍රමණයන් වහන්සේලා පිරිස ඉන්නවා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ මේ පිරිස් අට ගාවටම යනවා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේට හිතුනොත් මේ මාර පිරිස් ගාවට යන්න උන්වහන්සේ යනවා එතෙන්ට. උන්වහන්සේට හිතුනොත් බ්‍රහ්ම පිරිස් ගාවට යන්න උන්වහන්සේ යනවා එතෙන්ට. උන්වහන්සේට හිතුනොත් රජ කුලයේ පිරිස් ගාවට යන්න උන්වහන්සේ යනවා එතෙන්ට. උන්වහන්සේට හිතුනොත් තාවතින්ස දිවි පිරිස් ගාවට යන්න උන්වහන්සේ යනවා. එතකොට ඒ විදිහට ඕන පිරිසක් ගාවට බුදුරජාණන් වහන්සේ යනවා කියනවා. ගීලයි සීල දෙනාට මේ චතුරාර්ය සත්‍ය කියනවා. මේ ධර්මයෙන් සතුට කරනවා කියනවා. පින්වතුනි බලන්න කොච්චර උන්වහන්සේගේ ආශ්චර්ය ජීවිතේ ඒ පිරිස් ගාවට ගිහිල්ලා උන්වහන්සේ ධර්මයේ කියනවා කියනවා. කවුරු දන්නේ කියනවා මේ මිනිසෙත් දිවියෙද්ද කියලා. ඒ කියන්නේ යම් තාක්කේ පිරිස එතන ඉන්නවද ඒ පිරිසියම් වර්ණයක් තියනවද ඒ වෙලාවට උන්වහන්සේ වර්ණ යුක්තයි කියනවා. යම් කටහඬක් තියනවද ඒ කටහඬේ යුක්තයි කියන තීරස ඒ අය දන්නේ කියන මේ මිනිස්සේ දාවේ දෙවියෙක් දාවේ කියලා. ඊළඟට ඒ ධර්මයේ කියලා උන්වහන්සේ එතනින් අතුළු දහන් වෙනවා කියනවා. කවුරු දන්නේ කියන මේ ආවේ මේ අතුළු දහන් වුණ දෙවියෙක්ද කියලා දන්නෙත් නෑ මිනිස්සෙක්ද කියලා දන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබන්න මිනිස්සුත්තාව දෙවිවරුත්තාව. ඉතින් අපි මේ දවස්වල කතා කරන්නේ මිනිස්සෙක් අහව ප්‍රශ්නයක් ගැන නෙවෙයි නේද? ඔව්. එතකොට මේ දවස්වල කතා කරන්නේ මිනිස්සෙක් අහව ප්‍රශ්නයක් ගැන නෙවෙයි. කවුරු අහව ප්‍රශ්නයක්ද? දෙවි කෙනෙක් ගැන. දෙවිවරු. ඒ කියන්නේ ජීවිතේ සැපේ කැමති වෙනකොට ඒ සැපේ ලබා දෙන මාර්ගය පෙන්වා දෙන්න බුදුරජාණන් වහන්සේ දක්ෂයි. ඉතින් ඒ නිසා දෙවිවරුත් කැමති සැපේට. මිනිස්සුත් කැමති සැපේට. ඉතින් මුළු ජීතවනයේ මේ කාලෝක කරගෙනනේ දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහැව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙවියන් මේ මිනිස්යන් මේ සැපේ ලබා දෙන දේ හොයනවා. නේද? මේ ජීවිතේ යහපත උදා කරන දේවල් මොනවද කියලා හොයනවා. කවුරුත් දන්නේ නැහැ මේක. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේක අපිට කියා දෙන්න. ඉතින් උන්වහන්සේ පිළිවෙලින් මේ කරුණු පැහැදිලි කළ පළවෙනි කාරණේ මොකද්ද? පළවෙනිම උන්වහන්සේ රදාලේ අසේවනාච බාලානම්. අන්න බලන්න. එහෙනම් ජීවිතේ යහපත උදා කරලා දෙන කරුණු අතරින් පළවෙනිම එක තමයි අසත්පුරුෂව ඇසුරු කරන්න එපා. අන්න බලන්න. එහෙනම් ජීවිතේ මෙලොව යහපත හොයනවා නම් නේ පරලොව යහපත හොයනවා නම් අපි අත්තලියුත් එකවුද? අසත්පුරුෂයන්. බාල කියන්නේ පොඩි ළමයට නෙවෙයි. බාල කියලා කියන්නේ අසත්පුරුෂයන්ට. ඒ කියන්නේ අසත්පුරුෂයාගේ ඇසුරට යමෙක් ආවොත් එහෙම එයා බුද්ධිය පාවිච්චි නොකළොත් එහෙම එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශකරන ඒ අසත්පුරුෂයාට පුළුවන්. ඒ බාලයාට පුළුවන්. පොඩි දරුවෙක්ට අසත්පුරුෂයෙක් එකතුනොත් එහෙම ඒ දරුවා විනාශ වෙනවා. තරුණ කෙනෙක් අසත්පුරුෂයෙක් එකතුනොත් එහෙම
ඒ තරුණ දරුවගේ ජීවිතේ විනාශ වෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා පළවෙනිම මංගල කාරණේ තමයි අසත්පුරුෂ සේවනේ අත්තරින්ද කියනවා. හොඳට බලන්න මේ පින්මතුන් ජීවිතේ මොනවා හරි වැරද්දක් වුණා නම් ඔයගොල්ලෝ අතින් චූටි හරි පවක් වුණා නම් ජීවිතේ ඒ අතර ඉන්න කවුද? අසත්පුරුෂයෙක් ඉන්නවා. අපේ ජීවිතේ පසුතැවෙන දේවල් වෙලා තියෙනවා. අපේ ජීවිතේ අපිට කල්පනා කරද්දී දුක ඇති වෙන දේවල් අපි අතින් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන දේවල් අපි හොයලා බැලුවොත් මෙතන ඉන්න කවුද? බාලයෙක් ඉන්නවා. බාලයාගේ ඇසුර. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා ඉස්සරලාම කරන්න අසත්පුරුෂ ආශ්‍රය අත්හැරලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. ඒක තමයි පළවෙනි මංගල කාරණේ නේද? එතකොට පළවෙනි අසත්පුරුෂයන් අත්හරිනවා. පණ්ඩිතයන් සේවනය කරනවා. පණ්ඩිතයන් සේවනය කරනවා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. මේ ලෝකෙ පින්වතුනි අපට ආදරේම කරපු කල්යාණ මිත්‍රයා කවුද? භාග්‍යතුන් වහන්සේ. ඒක තැනක තියෙන ආනන්දය තථාගතයන් වහන්සේ නමැති කල්යාණ මිත්‍රයා කරා ඇවිල්ලා ඉපදීම උරුම කරගත් උදවිය සදහටම ඉපදීම නිදහස් වුණා කියනවා. ජරාවට පත්වීම උරුම කරගත් අය සදහටම ජරාවෙන් නිදහස් වුණා. මරණය උරුම කරගත් අය සදහටම මරණේ නිදහස් වුණා. ශෝක, වැළපීම්, දුක් දුම්නස් උරුම කරගත් අය සදහට මේ දුකින් නිදහස් වුණ කා කරා ඇවිල්ලාද? භාග්‍යතුන් වහන්සේ කරා ඇවිල්ලා. ඉතින් ඒ නිසා ඒ වාගේ සත්පුරුෂයෙක් පවුලක උපන්නට පස්සේ ඒ මුළු පවුලටම යහපතක් ඒක. ඒකෙන් ජීවිතේට සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබුණොත් එහෙම යම් පවුලකට සත්පුරුෂයෙක් මුණ ගැහෙනවාද? ඒ පවුලම යහපත් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා බාලයන් ඇසුරු කරන්න එපා. ඇසුරු ගන්න කවුද? සත්පුරුෂයෝම ඇසුරු කරන්න කියනවා. චූටි කාලේ ඉඳන් පින්මතුනේ මේ පුංචි දූල පුතාලට පා පුරුදු කරන්න කවුරු ඇසුරු කරන්නද? සත්පුරුෂයන්. ඒ තරුණ ඒ දරුවන්ට චූටි කාලේ ඉඳන් සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබුණට පස්සේ අනාගතයේ ඒ දරුවන්ට පසුතැවෙන ජීවිතයක් ඇති කර ගන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙනව මොකද්ද? කල්යාණ ධර්මයේ ලැබෙනවා. ඉතින් ඊට පස්සේ යාට ටික ටික කල්යාණ ධර්මයේ දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ මංගල කාරණා තුල අද අපිට සාකච්ඡා කරන්න තිබෙන්නේ විශේෂ මංගල කාරණයක්. මොකද්ද මේ මංගල කාරණේ අද අපි සාකච්ඡා කරන්නේ? ඥාතකානංච සංඝහෝ. අපිට පුරුදුයි ඒක නේද? අපි නිතර කරන එක මොකද්ද? ඥාතීන්ට අපි සංග්‍රහ කරනවා නේ. අපි දැන් ගෙවල් වල තියෙන්නේ නේ, දැන් පාටි කියලා කියන්නේ නේ. මොකද්ද ඒක? ඈ, අපි පාටි දෙනවා ගෙවල් වල නේ. දැන් අපි හිතමු පුතේගේ උපන්දිනයට නේ අපි කාර්ද ආරාධනා කරන්නේ. අපි ඥාතීන්ට අපි එන්න කියනවා නේ. ආරාධනා කළා එයාට අපි සලකනවා නේ, සංග්‍රහ කරනවා. ඒක හොඳයි. මේකේ වැරද්ද වෙලා තියෙන මොකද්ද? අදේ සංග්‍රහයට ඒ සංග්‍රහය අද අපිරිසුදු වෙන්නේ මක් නිසාද? මත්පැන් නිසා. මත්පැන් සහ දුම්බැටි. එහෙනම් ඒ ඥාතීන් සංග්‍රහ කිරීමේදී අපි ඒ ඥාතීන්ට කරන හානියක් තමයි ඒක. ඒක සංග්‍රහයක් නෙවෙයි. ඒ සංග්‍රහය අපි දූෂණය කරගන්නවා අර මත්පැන් ආදී දේවල් තීමෙන්. ඉතින් ඒ නිසා අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ ඥාතීන්ට සංග්‍රහ කරන එක. ඥාතකානංච සංඝහෝ. අපේ ජීවිතයට යහපත උදා වෙන විදිහට කොහොමද කරන්නේ කියලා අපි අද ඉගෙන ගන්න බලමු. එතකොට බලන්න අපි කාට ඥාති ගොඩාක් ඉන්නවන්නේ නේද? අපිට ගත්තාම එක එක පැති වලින් ගත්තාම ගොඩාක් ඥාති පිරිස අපිට ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් මේ නෑයන්ට සලකන අය හිටියා. ඒක තමන්ගේ ඥාතීන්ට උපකාර කරපු අය හිටියා. බුදුරජාණන් වහන්සේගේ සිටුවරයකට මේ සතර සංග්‍රහ වස්තුවෙන් මේ ජනයාට උපකාර කරන අතර අගතනතර පවා දීලා තියෙනවා.
මට මතක උග්ග කියලා සිටුවරයෙකුට ඒ ගැන මේ සතර සංග්‍රහ වත්වීම උදව් කරනවා. ඒ තමන්ගේ පිරිසට ඥාතීන්ට. එතන මේ පින්වතුන්ට මේ ඥාතීන්ට සලකනකොට හොඳට මතක තියාගන්න මේ කරුණු ටික. අපිට ඥාතීන්ට සලකනවා කියනකොට එකපාරම අපිට මතක් වෙන මොකද්ද? ඔන්න අපි අවුරුද්දට සරමක් අරන් ගිහිල්ලා දුන්නා. නේද? චීතයක් අරන් ගිහිල්ලා දෙනවා මටනේ. නේද? එහෙම නැත්නම් අපි පුතාලා දුවලා සිරෙපු දෙයක් අරන් දෙනවා. අපිට එකපාරම ඥාතීන්ට සංග්‍රහ කරද්දි මතක් වෙන්නේ මොකද්ද? දානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥාතීන්ට සංග්‍රහ කරන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. ආකාර හතරකින් අපිට සංග්‍රහ කරන්න පුළුවන්. පළවෙනි එක තමයි දානය. දානයෙන් අපිට සංග්‍රහ කරන්න පුළුවන්. දානය කියලා කියන්නේ ඒ තමන්ගේ ඥාතීන්ට උදව් කරන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ දානයන් අතරින් අග්‍ර දානෙකුත් තියෙනවා. මොන ඥාතීන්ට සලකන්නේ? දැන් සාමාන්‍යයෙන් අපිට ඥාතීන්ට පුළුවන් ආහාර දෙන්න. ඇඳුම් පැළඳුම් දෙන්නනේ. යාන වාහන අරන් දෙන්න පුළුවන්. ඊළඟට විදුලි ආලෝකය ඒ වගේ දේවල් ලබා දෙන්න පුළුවන්. මල් සුවඳ විලවුන් ආදීන් දන් දෙන්න පුළුවන්කම තියෙන. ඇඳපුට මේ ශරන් දෙන්න පුළුවන්. ඒවට කියන මොන දානේද? ආමිෂයෙන් උදව් කරනවා කියලා. එතකොට අපිට පුළුවන් අපේ ඥාතීන්ට ඒකයි තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කිරීම බුදුරජාණන් වහන්සේ කරපු එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විනය පිටකේ සාමාන්‍ය අන්‍ය ආගමික කෙනෙක් ඒ කාලේ හිටිය පරිබ්‍රාජක කියලා පිරිසක්. ඒ වායි කෙනෙක් එකපාරවොත් මහාන උපසම්පදා කරන්න එපා කියලා තියෙනවා. මාස හතරක් සංඝයාට ගෞරව දක්වමින් මාස හතරක් එතන තියාගෙන ඊට පස්සේ උපසම්පදා කරන්න කිව්වා. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි හැබැයි ශාක්‍ය කුලයේ කෙනෙක් ආවොත් එහෙම ඉදාම් උපසම්පදා කරන්න කිව්වා. ඇයි ඒ? එම ඥාති වෙනුවෙන් දක්වන ගෞරවයක් කියනවා. බලන්නනේ. ඒ මගේ ඥාති වර්ගයාට මං කරන උපකාරයක් විදියට ඒ වාගේ අන්නේ තීර්ථක ඉඳලා ශාක්‍ය වංශෙන් ඉන්නන් එයා ඉන්නේ උපසම්පදා කරන්න කිව්වා. ඉතින් උන්වහන්සේ සමහරලාට ඥාතීන් අතර ඇතින් රණ්ඩු සරුවල්නේ. ඔබට මතක ඇති රෝහිණී නදියේ ජලයටනේ ශාක්‍ය කෝලී රණ්ඩුවක් ඇති වුණානේ. ඒල භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් වුණේ දෙයකට සම්පූර්ණ සමතේකට පත් කළා. ඉතින් ඒ වාගේ ඥාතීන්ට බුදුරජාණන් වහන්සේ සංග්‍රහ කරන්න කියලා අපිට උගන්වලා තියෙනවා කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඥාතීන්ට අපි ඉස්සෙල්ලාම සංග්‍රහ කරන්න පුළුවන් අපිට දාණයෙන්. ඔන්න මතක තියාගන්න. ඒකෙන් අපිට පුළුවන් ආහාර, ඇඳුම් පැළඳුම්නේ, යාන වාහන, ඒ වාගේ දේවල් වලින් අපිට ඒ අයට සංග්‍රහ කරන්න පුළුවන්. ඔය කෑම දෙන එක හොඳ දෙයක් ඒක. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරා යම් කිසි කෙනෙක් ආහාර පාන දන් දෙනවා නම් එයාට මේ ලෝකෙත් පරලොවත් කෑම හිගෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අපි ආහාර දන් දෙනවා නම් අපිට කොහේ හිටියත් කාන්තාරික ගියත් මොනවද හම් වෙන්නේ? ආහාර හම් වෙනවා කියනවා. ඒ දාන විපාක. ඉතින් ඒ නිසා ඥාතීන්ට ඒ වාගේ දේවල් අපි සලකන්න ඕනේ. බුදුරජාණන් දේශනා කළා ඒ දානයන් අතර අග්‍ර දානයක් තියෙනවා. ඒ මොකද්ද? ධර්ම දානය. එහෙනම් අපි ආහාර පාන දෙනවටත් වැඩියෙන් අපේ ඥාතීන්ට අපිට දෙන්න පුළුවන් හොඳ දානයක් මොකද්ද? ධර්ම දානය. අපිට පුළුවන් දහම් පොතක් ගිහිල්ලා දෙන්නනේ. දැන් අපි හිතමු පුතාලා දූලගේ උපන්දින තියෙනවා පින්කම්නේ. උපන්දින සාද තියෙනවා. එතකොට මේ උපන්දිනේදී ඒ වෙලාවට මේ පුතාට පොඩි තෑග්ගකුත් එක මොකක් දෙන්න පුළුවන් අපිට? දහම් පොතක් දෙන්න පුළුවන්. ඊළඟ විවාහක වෙන අවස්ථා තියෙනවානේ. අපි ඒවට සම්බන්ධ වෙනවා මේ පින්වතුන්. ඒ දෙන්නගේ ජීවිතේට වැදගත් වෙන දහම් කරුණු ඇතුළත් දහම් පොතකුත් තෑගිත් එක දෙනවා. එතන ධර්ම දානියුත් අපි උදව් කළා වෙනවානේ. ඒක තමයි පළවෙනි එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ඥාතීන්ට සංග්‍රහ කරද්දී පළවෙනි එක තමයි දාණය. මතක තියාගන්න. ඊළඟ එක තමයි ප්‍රිය වචනය. ඊළඟ කාරණේ මොකද්ද? ප්‍රිය වචනය.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපිට අපේ ඥාතීන්ට ඊළඟ සංග්‍රහ කරන්න ප්‍රිය වචනේ. ඒ කියන සමහරුන්ගේ තියෙන පින්වතුනි සමහර අවස්ථා එයාට කෑම එකක් දීලා වැඩක් නැහැ. නේද? ආදරෙන් කතා කරනවා නම් ඒ ප්‍රශ්නේ ඉවරයි. මට මතකයික මම පැවිදිලා නැහැ එතකොට ගිහි කාලේ. මම දහම් පාසල ඉගෙනනවා. පොඩි දුවක් අවංග ගන්නකන් දුවක් හිටියා ඒ පන්තියේ. ඒ දුව මට ඇවිල්ලා කියන අයියේ කියලා කියන්නේ දවසල. අයියේ දැන් මම සාමාන්‍ය ඒ කාලේ නම් දුව පුතා කියලා කතා කරනවා. පොඩි අයට දුව පුතා කියලා මම ඒ කාලේ නම් වුරුදු වෙලා හිටියා. මම ඉතින් කතා කරාට පස්සේ මට ඇවිල්ලා කියන අයියේ අපේ අම්මා මට අනිත් ඔක්කොටම දුව කියනවලු. මට නම කියලා කතා කරන්න කිව්වා. බලන්නනේ. ඒ පොඩි හිතට ඒක දරන්න අමාරුයි. දැන් පවුලේ අනිත් ඔක්කොටම මේ අම්මා කතා කරන දුව පුතා කියලා. මෙයාට මොකද කියන්නේ? නම කියලා කතා කරන්නේ. කියනවා අම්මේ මේ මේ අයියේ මට ඒක හරි දුකක් කියනවා. එහෙනම් අපි ආදරයෙන් කතා කිරීම මේ ලෝකේ බලාපොරොත්තු වෙන එක. ප්‍රිය වචනේ කියන එක. ඒ කියන්නේ මිනිස්සුන්ට සංග්‍රහ කරන්න පුළුවන් ක්‍රමයක් මොකද්ද? ප්‍රිය වචනේ කතා කිරීම. බාලයති බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන ජාතකයක් කියා දුන්නා. ඒ කියන්නේ මේ ප්‍රිය වචනේ සම්බන්ධව නේද? ඔව්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක ජීවිතේක ගවයෙක් කියලා ඉඳලා තියෙනවා. නන්දි විශාල කියලා. එතන මේ නන්දි විශාල ගවයා හොඳ ජව සම්පන්න ගවයෙක් මේ. හොඳ බරා දින්න පුළුවන් ගවයෙක්. තමන්ගේ ස්වාමියා ගාවට ගිහිල්ලා කියලා තියෙන මේමයි නගරේන සිටුවරයත් එක්ක ඔට්ටුවක් අල්ලන්ඩ කහවණු 1000කට. මොකද්ද ඔට්ටුව තමයි එක පාර ගැල් 100ක් අදිනවා එකට බඳලා. මෙයා ඔට්ටුව ඇල්ලුවා ගිහිල්ලා. දැන් මෙච්චර කල් ආදරෙන් කතා කරගෙන හිටියේ මේ ගවයාට. දැන් සෙනග වට වුණා මිනිස්සු බලාගෙන ඉන්නවා මිනිස්සු අප්පුඩි ගහනවා. අර ගැල් 100 බැඳලා මොකද කළේ? අර ගවයාට කරහත්තෙන් නැගලා මේ ශ්‍රාමයා කොහොමද කතා කළේ? ඇදපන් කුළු හරකෝ කිව්වා. කුළු හරකෝ කියනකොට අර අර ඒ ගවයාට මේක දරන්න බැරුව ගියා. බලන්නනේ. එහෙමම නතර වුණා හොලවන්න බෑ. පරාදයි. 1000ක් පෙරදුනා. ඉතින් දැන් අර ශ්‍රාමයා කල්පනා කර කර ඉන්න හැව මොකද කියලා. කිව්වා දැන් ඔබම කිව්වා මට දැල් 1000ක් අදින්නම් එකපාර 1000ක් ඔට්ටු දාන්න කිව්වා. ඔබ මාව පරාජයට පත් කළා කිව්වා. ඉතින් අහනවා ශ්‍රාමි පුත්‍රය මම කවදාවත් මේ ගෙදර කලයක්ක් බිඳලා නැහැ. නමුත් ඇයි මට කුළු හරකා කිව්වේ? මං කවදාවත් හිංසාවක් කළා නැහැ පොඩි ළමයෙකුටවත්. ඇයි මට කුළු හරකා කියලා නරක වචනේ කතා කළේ? එන ආයෙත් ඔට්ටුවක් අල්ලන්න 2000ක් කියලා. ඊට පස්සේ කරත්ත 100 බැඳා වාඩි වුණා. පිටාත ගාලා ගියා පුතා එදපන් කිව්වා. ආදරෙන් කතා කළා. එක ශණේ මොකද කළේ? කැල් 100 බැඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ ත්‍රිසං සතෙක් විලා ඉද්දිත් මම අප්‍රිය වචනේට අකමැතියි කියනවා. මිනිස්සෙක් කියලා ඉද්දි කවර කතාවක්ද කියනවා. එනම් මේ සරපරස වචනේට බුදුරජාණන් වහන්සේ ත්‍රිසං සතෙක් කියලා ඉදී බෝසතාණන් වහන්සේ නමක් විදිහට අකමැති කියනවා. මේ දැන් සම්බුදුවරේ කියලා කවර කතාවක්ද කියනවා. ඒ නිසා පින්වතුනි මේ අපේ ඥාතීන්ට සංග්‍රහ කරන්න හොඳ ක්‍රමයක් මොකද්ද? ආදරෙන් කතා කිරීම. උන්වහන්සේ දේශනා කළා යාසා වාචා නේලා යම් වචනයක් නිදොස්ද? දොස් නෑ ඒ වචනේ. ඔව්. කන්න සුකා කනට සැපයිද නේද? ඔව්. ප්‍රේමණීය ආදරවන්ත වචනයක්ද? හෘදයාංගම වචනයක් ඒක. බොහෝ ජනයාට ප්‍රිය මනාප වචන කතා කරන්න කියනවා. එහෙනම් අපිට පුළුවන් ආදරෙන් කෙනෙක්ට ආමන්ත්‍රණය කරලා පින්දස් කරගන්න. ඒ විදිහට අපි යාට සංග්‍රහ කරද්දී ඒක විපාකයක් අපිට ලැබෙනවා. ඔව්. මේ බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන සංසාරේ නිතර දේශ හිතින් ඒ විදිහට නපුරු වචනේ බැනවදිනා ඉන්නව නේද?
නිතර දේශ හිතින් බැනවදිනා. ඒ වගේ මරණින් මත්තේ හදිසි හරි මනුෂ්‍ය ලෝකෙට ආවොත් එහෙම අප්පී ශබ්ද සම්වත්තනිකයි කියනවා. ඒ කියන්නේ එයා හොඳ කෙනෙක් වුණ බැනුන් අහන්න එනවා. එයා සංසාරය අර කරපු දේ මොකද ඉන්නේ? විපාක විදිහට එනවා කියන. එතකොට එයා කොයිතරම් හොඳ විදිහට gedera ඉන්න හැදුවත් මොකද ඉන්නේ? බැනුන් අහන්න එනවා. නින්දා පහස එනවා. අප්‍රිය අමනාප වචන අහන්න ලැබෙනවා. හේතුව මොකද? අර සංසාරේ අප්‍රිය වචන කතා කිරීම. එහෙනම් ඥාතීන්ට අපි උදව් කරන්න හොඳ ක්‍රමයක් මොකද්ද? දානේ වගේම හොඳයි ප්‍රිය වචනේ. ප්‍රිය වචන අතර අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආසාවෙන් බණ අහන අයට නැවත නැවත බණ කියන්න කිව්වා. කෙනෙක් ආසාවෙන් බණ අහනවා නම් ඒ අයට නැවත නැවත ධර්මයේ කියන එක තමයි ප්‍රිය වචන අතර අග්‍රබවට පත් වෙන්නේ. ඒක තමයි දෙවෙනි ක්‍රමය. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපිට ඥාතීන්ට උදව් කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි අර්ථචර්යාව. අර්ථචර්යාව කියලා කියන්නේ අපිට පුළුවන් අපේ ඥාතීන්ව යහපත උදවන්න. ඒ කියන්නේ අපේ සමහර ඥාතීන් ඉන්න යහපත ඒ දෙන්නේ නැහැ ඒගොල්ලෝ. දානයක් දෙන්නේ නැහැ. සීලයක් ආරක්ෂා කරන්නේ නැහැ. බණ භාවනාවක් කරන්නේ නැහැ. මෞපිය උපස්ථානයක් කරන්නේ නැහැ. එතකොට ඒ වාගේ ඥාතීන්ට පුළුවන් අපිට උදව් කරන්න කොහොමද? ඒ අය යහපතේ සමාදම් කරවන්න. ඒ කියන්නේ ඒ ගුණධර්ම තුල පිහිටවන්න පුළුවන් අපිට. මේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා මහණෙනි, ඔබ ඔබේ ඥාතීන්ට, ඒ කියන්නේ අම්මා තාත්තට, නෑයන්ට, සහෝදරයන්ට බොහොම ආදරේ නම්, සෙනෙහවන්ත නම් ඒ ඔබේ වචනේ අහන්නත් කැමති නම් ඒ සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ සරණ යන විදිය කියලා දෙන්න කිව්වා. සංග්‍රහයක් ඒක. ඒ අයට ධර්මයේ සරණ යන විදිය කියලා දෙන්න කිව්වා. ආර්ය සංඝයා සරණ යන විදිය කියලා දෙන්න කිව්වා. එහෙනම් බලන්න පින්වතුනි, අපිට අපේ ඥාතීන්ට සලකන්න හොඳ ක්‍රමයක් මොකද්ද? අර්ථචර්යාව. අර්ථචර්යාව කියලා කියන්නේ යහපතට උනන්දු කරන්න. ඒ කියන්නේ අම්මා තාත්තට සලකන්න කියලා උනන්දු කරන්න. දැන් දූල පුතාලා ඉන්න පොඩි අය දරුවනේ උනන්දු කරන්න නිතර නිතර. ඒදී යහපත් දේවල් කරන්න කියලා දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ මේ අර්ථචර්යාව අතර අග්‍රයි කියනවා. ශ්‍රද්ධාව නැති අය ශ්‍රද්ධාවේ සමාදම් කරවන්න කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදී නැති අය, ඒ ධර්මයේ ගැන පැහැදීම නැති, ඒ ආර සංගයා ගැන පැහැදීම නැති අය ඒ පැහැදීම සමාදම් කරවන්න. ඒකට උත්සාහවත් කරන්න කියනවා. ඊළඟ සිල් රකින්න නැති අය සීලේ සමාදම් කරවන්න කියනවා. ඊළඟ දන් දෙන්න පුරුදු නැති අයට දන් දෙන්න පුරුදු. දැන් සමහර තරුණ දූල පුතාලා ඉන්න අපි දන්නවා, අපි අසපුල ඉන්නකොට අම්මා තාත්තා එක්කන් එනවා. අම්මා තාත්තා එක්කන් ඇවිල්ලා අම්මා තාත්තගේ අතින් මල්ලා දානෙන් තමයි දෝනවා. ඒ දන් දෙන්න හුරු නැති අම්මා තාත්තට දන් දෙන්න පුරුදු කරන්න කියනවා. ඊළඟ පෝයේ වැඩසටහන් වලට අම්මා තාත්තා එක්කන් එනවා. ඇවිල්ලා සීල් සමාදන් කරවනවා. කොච්චර වටිනවදනේ? අන්න බලන්න. එහෙනම් ඒ යහපති සමාදන් කරවන්න කියනවා. ඒකට කියන අර්ථචර්යාව. ඊළඟට දහම් දැනුම නැති අයට දහම් දැනුම ඇති කරගන්න කියලා දෙනවා. අපි උදව් කරනවා. කුසල් ලකුසල් පිළිබඳ දන්නේ නැති අයට ඒ කුසල් ලකුසල් යහපත අයහපත හොඳ නරක දෙක පැහැදිලි කරලා දෙනවා. මේකට කියනවා මොකද්ද? අර්ථචර්යාව. එහෙනම් බලන්න අපේ ඥාතීන්ට අපිට උදව් කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය මොකද්ද? දන් දීම. හොඳට උදව් කරන්න පින්තුනේ. කවදාවත් ඔබ ආහාර ටිකක් දුන්නා කියලා ඔබ දිලිඳු වෙන්නේ නැහැ. ඔබ ගන්න පඩියෙන් කීයක් හරි මේ ඥාතීන්ට දුන්නා කියලා ඔබ දිලිඳු වෙන්නේ නැහැ කවදාවත්. ඒක ඔබටම ආපහු සැපේ පිණිස පවතින. මොකද මේවට කියන්නේ මොනවද? මංගල කරුණු. සැපේ ලබා දෙන කරුණු මේ ඔක්කොම ටික. යහපත ලබා දෙන කරුණු. ඊළඟ එක තමයි ප්‍රිය වචනෙන් අනුග්‍රහ කරන්න. උත්සාහ කරන්න ආදරෙන් කතා කරන්න. ඒ ආදරයෙන් කතා කිරීම අපිටත් ලොකු සැපයක් ඇති කරනවා, අනිත් අයට සැපේ ඇති කරනවා. ඊළඟ අර්ථචර්යාව යහපතේ අපි සමාදම් කරවන්න ඕනේ. ඒ කියන්නේ අපේ දූල පුතාලා, අපේ ඥාතීන් අපි යහපතට යොමු කරන්න ඕනේ. ශ්‍රද්ධාවන්ත වෙන්න,
සීලවන්ත වෙන්න, දහම් දැනුම ඇති කරගන්න, දන් දෙන්න, සත්‍ය අවබෝධයට අපි උනන්දු කරවන්න ඕනේ. ඒකට කියන අර්ථචර්යාව. ඊළඟක තමයි සමානාත්මතාව. එතකොට මේන්න මේ කරුණුවලින්, ඒ කියන්නේ අපේ ජීවිතවලට ඒ යහපත හදා දෙන විදිහට සැපේ ලබා දෙන ආකාරයට තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කරන්න පුළුවන් කර්මෝවා. එතකොට ඒ විදිහට අපි සංග්‍රහ කරද්දී, ඥාතීන්ට සංග්‍රහ කරද්දී ඒ ඥාති සැපවත් වෙනවා. අනිත් පැත්තෙන් කවුද සැපවත් වෙන්නේ? අපි. භාග්‍යතුන් වහන්සේ අදාළ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපියෝ. යමද්ද අපි වපුරන්නේ අපිට අස්සන විදියට ලැබෙන මොකද්ද? වපුරන දේ. අපි මුං හැදුවොත් අපිට මුං ඇට, කවුපි හැදුවොත් කවුපි. ඒ වාගේ කල්යාණකාරී කල්යාණං යහපත් දේ කළොත් යහපත් විපාක, අයහපත් දේ කළොත් අයහපත් විපාක. ඉතින් ඒ නිසා මේ විදිහට අපි හොඳට තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕනේ, ඥාතීන්ට උදව් කරන්න ඕනේ. ඉතින් ඒ උදව් කරන හැම මොහොතකම ඔබ භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් කළා වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කළ දෙයක් කී දෙයක් කළොත් අපිට හානියක් වේද? කවදාවත් අපිට. බුදුරජාණන්සේ සමහර තැන්වල දේශනා කරන මහණෙනි, මං අන්‍යාගමක තාපසයන්ටත් සමහරලාට මේ ධර්මයේ කියනවා කියනවා. මොකද හේතු ඒ ඇයට මේ ධර්මයේ කියන්නේ මේ කියන එක වණපදයක්. තේරුම් අරගෙන ඒක වණපදයක් පුරුදු කරොත් එීම ඒ ඇයට බොහෝ කල් ඒක යහපත පිණිස, සැපේ පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. දුර්ලභ බුද්ධ ශාසනයක් මේ ලැබිලා තියෙනවා. අපිට ආය ආය මේක ලැබෙයි කියලා හිතන්න අමාරුයි. කලාතුරකින් අපිට මේ ලැබෙන දුර්ලභ දෙයක් මේක. ඉතින් ඒ නිසා මේ පින්වතුන් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුල පිහිටලා හොඳට ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ මංගල කරුණුනේ එකෙන් ජීවිතය තුල පුරුදු කරගන්න, මහන්සි ගන්න. ඒක හැම දිනාටම සැපේ පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා මේ උතුම් මංගල කරුණු ජීවිතය තුල පුරුදු කරගෙන හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. අද මේ විශේෂ වෙසක්, ඒ ශ්‍රද්ධා විශේෂ වෙසක් දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ දරන්නේ මාතලේ ප්‍රදේශයේ පදිංචි රණසිංහ ජයරත්න මහත්මා, ඉන්ද්‍රා මැණිකේ මෑණියන්, උපාලි රණතුංග මහත්මා, චන්ද්‍රසේන මහත්මා, ශිරෝන් ජයරත්න මහතා, ප්‍රසාද් චතුරංග මහතා, ජයමිනි ලක්මාලි මෙනවිය, ඒ වගේම වෙරෝනිකා රත්නවීර මෙනවිය යන මේ සැදැහැවත් පින්වත් පිරිස. මේ වෙලාවේ රැස්කර උදාර්ථර පිනක් ප්‍රථමයෙන් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිවි ආශිසුරු වඩ වඩාත් වර්ධනය කරන් සැපේටපත් වේවා. දෙවියන්ට සසර දුකින් අත් මිදින්න මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු.